අද පොතේ හැටියට නම් පාර්ලිමේන්තුවේ තියෙන්න තිබ්බේ අයවැය පිළිබඳව විවාදයක්. හැබැයි ඒ අහගෙන හිටියම ඒ විවාදේ වෙනමම ජාතික කතාබහකට යන්නේ. සාමාන්‍ය මිනිස්සු හැටියට දැනගෙන හිටියත් කරන්න කතා කරන්න බැරි දේවල් ගොඩාක් අද පාර්ලිමේන්තුවේද කියවුණා. මේක මේ මිනිස්සු හිතන දේවල් වලට එහා ගිහිල්ලා පාර්ලිමේන්තුවේ කතා වෙන අතරතුරේදී අපූර්ව ආරංචියක් ආවේ තමයි ක්‍රිස් ගනුදෙනු වගේ දේවල් නැව් ගනුදෙනුද ගෙනාවු නැව් ලෝඩ්ද බේරගත දේවල්ද ආච්චිලා ගැනද මේ සියල්ල අතරේ ටෙලිෆෝන් කෝල් වගේ ගැන කතාවකුත් ආවා. මේ ටෙලිෆෝන් කෝල් කතාව එන්නේ අද දවසේ බැඳුම් කර වංචාව පිළිබඳ පරීක්ෂණය කරන්න පත් කරපු ජනාධිපති කොමිෂන් සභාවේදී වෙච්ච ආරංචියක් නැත්නම් හෙළිදරව්ච්ච කාරණයක් අනුව ටෙලිෆෝන් කෝල්ස් දුන්නේ කවුද ආවේ කාටද කොයිතරම් සංඛ්‍යාවක්ද හරි අපූරු තොරතුරු වගේක් හෙළිදරව් වෙලා තියෙනවා. සමහර වෙලාවට මෙච්චර කල් බැහිලා හිටිය සමහරුන්ගේ සුදු පිරුවට මේවයින් ගැලවෙයිද? අපේ සුපුරුදු එක්ස්පර්ට් බොන්ඩ් එක්ස්පර්ට් සුල්ෆි මේ තොරතුරු අපිට දැන් එලි කරන්න හොඳම වෙලාව ආපහු. මොකද සුජීව සේනසිංහ ඇමතිතුමා පාර්ලිමේන්තුවේදී කියන එක කොහෙවත් කියවලා තිබුණ නැහැ කියලා. ඒ කියන්නේ ඔහු කියන ගමන් කියන එක්තරා තැනක කොහෙවත් එහෙම කාරණයක් හෙළිවලා කතා වෙලා තිබුණ නැහැ කියලා. නමුත් ඒ එදා නොකියපු දේ ඒ වෙලාවේ නොකියපු දේ අද කොතනද හෙළිවුණේ කියලා පොඩ්ඩක් මතක් කරමු දැනුවත් කරමුද රට. ඔව් චාමික, අද කොමිසම ඉදිරියේදී සාක්ෂි ලබා දුන්නේ ශ්‍රී ලංකාවේ මේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තියෙන එක ඒකකයක් තාක්ෂණික ආධාර ඒකකය කියලා. ඒකේ සබ් ඉන්ස්පෙක්ටර් කෙනෙක් තමයි අද සාක්ෂි දුන්නේ අසංක ජයසිංහ. ඔහුට බාර දුන්න කාර්යය තමයි ඒ දුරකථන සැපයුම් කරුවන්ගෙන් දත්ත අරගෙන ඒ වගේම අර්ජුන ලොයිෂස් මහතාගේ දුරකථනයෙන් ලබාගත් තොරතුරු අනුසාරයෙන් ව්‍යවහාරික වාර්තාවක් හදලා ඒක කොමිසමට බාර දෙන්න. ඉතින් ඔහුගේ වාර්තාවෙන් ඒ තවත් අතුරු වාර්තාවක් ලබා දුන්නා. ඒ හරහා තමයි මේ සුජීව සේනසිංහ කියන ඇමතිවරයාගේ සහ මන්ත්‍රීවරයාගේ ඒ නම හෙළිදරව් වුණේ. ඒට හේතුව වන්නේ මේ වාර්තාවේදී ඔවුන් විශේෂයෙන්ම පෙන්නුම් කරේ අර්ජුන් ලොයිෂස් කාත් එක්කද සම්බන්ධතාවයක් තියලා තියෙන්නේ කියලා. ඒ කියන්නේ මේ ගනුදෙනු සම්බන්ධයෙන් නම් කියවෙච්ච එකකින් කොයි කොයි ඇත්තකද ඩීල් කරලා තියෙන්නේ, කතා කරලා තියෙන්නේ කියලා. කාටද දුරකථනයෙන් කතා කරලා තියෙන්නේ? ලයිස්ට්ව කියවන්න පුළුවන්ද? ඔය හම්බෙච්ච දුරකථන ඇමතුම් දුන්නු සහ ගත්ත ඇමතුම් ලයිස්ට්ව කොච්චරක්ද කාවෙනුද කීයක්ද කියලා. ඔව්, ඒ විශේෂයෙන් මතක් කරන්න ඕනේ දැන් හඳුන් නැති මන්ත්‍රීවරයාගේ කෝප් කමිටුව පක්කිරිය 2016 මැයි 6 වෙනිදා ඒ වාර්තාව ලබා දුන්නේ 2016 ඔක්තෝබර් 28 වෙනිදා. ඒ කාල පරාසය තුලදී අර්ජුන් ලොයිෂස් හා සුජීව සේනසිංහ අතර දුරකථන සංවාද 62ක් තිබිලා තියෙනවා. 62ක් අර්ජුන ලොයිෂස් සහ හර්ෂණ රාජකරුණ අතර දුරකථන සංවාද 23ක් තිබිලා තියෙනවා. අර්ජුන ලොයිෂස් සහ හෙක්ට අප්පුහාමි අතර දුරකථන සංවාද 23ක් තිබිලා තියෙනවා. ඒ වගේම අර්ජුන ලොයිෂස් සහ අජිත් පී පෙරේරා අතර දුරකථන සංවාද 2ක් තිබිලා තියෙනවා. අවසාන වශයෙන් තවත් එක නමක් හෙළිදරව් වුණා. ඒ තමයි වත්මන් ඇමති දාසිරි ජයසේකර. ඔහු හා අර්ජුන ලොයිෂස් අතර දුරකථන සංවාද 2ක් තිබිලා තියෙනවා. ඔය දැන් අපි අර කලින් අහපු පාර්ලිමේන්තුවේ වෙච්ච කතාවෙදි සුජීව සේනසිංහ අමාත්‍යවරයා කියා සිටිනවා එහෙම එකක් නැහැ කියලා. ඒ කියන්නේ එහෙම තොරතුරක් හෙළිවුණේ නැහැ කියලා. ඒ අතරතුරේදී තමයි මේ සංඛ්‍යාවන් හෙළිදරව් වෙන්නේ අද කොමිසම තුල. මෙතන ඊහාට මොකද වෙන්නේ? ඔව්, මෙතනින් එහාට මේ ඔවුන් මේ දත්ත සියල්ලම විශ්ලේෂණය කරන කොමිසමේ දත්ත සියල්ලම බාරගත්ත ඒ විරෝධතාවයන් තිබ්බා ඒ දත්ත පිළිවෙල කෙසේ වෙතත් කොමිසමේ ඒ දත්ත සියල්ලම බාරගත්ත. ඉතින් මේ මාස 5ක් ඇතුළත අර්ජුන ලොයිෂස් කෝප් කමිටුවේ සමාජිකයන් කීප දෙනෙකු අතර සම්බන්ධතාවයක් හා දුරකථන සංවාදවලට ඇවිල්ලා තියෙනවා. දැන් අපි මෙහෙම හිතුවොත් මේ කට්ටියට මොන වගේ දේවල් කතා කරන්න තිබුණාද කියන එක ගැන අපිට දැම්මම කියන්න බෑ. නමුත් අපි මේ සම්බන්ධයෙන් විමසීමක් කරා දාසිරි ජයසේකර ක්‍රීඩා ඇමතිතුමාගේ නැමැතිතුමනි මොනවද ඔබතුමා මේ කට්ටියත් එක්ක කතා කරන මේ දුරකථන සංවාදවලදී කියලා. දැන් අපිට පුළුවන් එතුමා අපිට ලබා දුන්න උත්තරේ බලන්න. දැන් මේ බැඳුම් කර කොමිසමේදී අනාවරණය වෙලා තියෙනවා ඔබතුමාට කෝල් දෙකක් ආවා කියලා අර්ජුන ලොසිස්ගේ. ආව්. ඔව් මට අඳුරන කෙනෙක් ඔව් අවුරුදු ගාණක් ඉඳලා ඔව් පළාත් සභා මැතිවරණේ මට උදව් කරා. ඇත්තටම ඒ කාලේ මම ශ්‍රී ලංකා ජාතික පක්ෂයේ පළාත් සභා අපේක්ෂක විදියට පළාත් සභා මැතිවරණ තරඟ කරනකොට එදිනින් පස්සේ මේ බැඳුම් කර ගනුදෙනු යනකොට ඔව් මට කතා කරා. මොකද ඕමනා කියලා කතා කරලා තිබුණේ. ඔව් මම හමු වුණාම ඔව් ඉල්ලුවේ කිසියම් විදියකට මේ ක්‍රියාදාමයේදී උදව් කරන්න පුළුවන් දෙයක්. මොන වගේ උදව්වක්ද ඉල්ලුවේ එතුමා ඔබතුමා? නෑ ඔව් එතුමා කතා කරේ ඉතින් මේ කාර්යයේදී එතුමා නිර්දෝෂී එතුමාට උදව් කරන්න කියලා. ඉතින් මම කිව්වා ජන වාතාවරණය තුළ කෝප් කමිටුවට මේ විභාගයේ යමින් තියෙන අවස්ථාව ඒ අනුව අපි ඒ වෙනකොට පැහැදිලිව ඔප්පු කරලා අමාරයි ඔප්පු කරගෙන යමින් තිබුණා. මේ ක්‍රියාදාමයේදී පැහැදිලිව මෙතනදී අර්ජුන් මහේන්ද්‍රන් සහ අර්ජුන් ඇලෝෂියස් සහ තවත් පුද්ගලයන් විසින් මෙතනදී විශාල වංචාවකට මේ ක්‍රියාදාමය තුළ දතු වෙලා තිබෙනවා මේ බැඳුම් කර ගනුදෙනුවක්. ඒක නිසා තමයි පැහැදිලිව මම මේ බැඳුම් කර
ගනුදෙනු පිළිබඳ තිබිච්ච කෝප් කමිටුවේ සාමාජිකයෙක්. අපි පැහැදිලිව මේ බැඳුම් කර ගනුදෙනුව පිළිබඳව සත්‍ය සොයා ගැනීම සඳහා විශාල වේසක් ගත්තාය. එනිසා මම ඔහුට ප්‍රකාශ කරා ඒ සම්බන්ධව අපිට කිසි දෙයක් කරන්න බැහැ, මොකද මේ බොහොම පැහැදිලිව සොයා ගන්න පුළුවන් වංචාවක් මෙතන සිද්ධ වෙලා තියෙනවා. දැන් බේරලා දෙන්න කියලා ඉල්ලුවේ අර්ජුන් ඇලෝසියස් විතරමද? ඔව්, ඔහු තමයි මට කතා කරේ. ඇත්තටම ඒ තියෙන අපේ පරණ යාළුවකට, ඉතින් යාළුකම් මෙතනදී මට අදාළ වෙන්නේ නැහැ. මොකද මම ඔහුගෙන් අපාර්ට්මන්ට් අරගෙන නැහැ, අපාර්ට්මන්ට් වලට සල්ලි ගෙවගෙනත් නැහැ ඔහුගේ මුදල් වලින්. ඔහුගෙන් මම කිසිදු මුදලක් අරගෙන නැහැ මේ ක්‍රියාදාමය වෙනුවෙන්. ඔහු එක්ක මම කතා කරේ මං හිතන්නේ අවුරුදු 3කින් 4කින් විතර තමයි. ඒක මට ඔහු මට කතා කරලා මේ ක්‍රියාදාමය ගැන කතා කරේ. අපි දෙලින් වැඩ කරන අය මේ බැඳුම් කර ගනුදෙනුවේදී මම කිසි වෙලාවක ඔහු ආරක්ෂා කිරීම සඳහා හෝ ඔහුගේ මාමණ්ඩිය ආරක්ෂා කිරීම සඳහා හෝ ඒ සම්බන්ධය ඒ ගැඳුම් කර ගනුදෙනුවට සම්බන්ධව කිසි කෙනෙක් රකින්න ආරක්ෂා කරන්න මම සූදානමුත් නැහැ, අනාගතයේ සූදානම් වෙන්නෙත් නැහැ. කවුද මාමණ්ඩි? මාමණ්ඩි ගැනත් කතා කරාද මෙතෙන්දී? නෑ, ඉතින් මේ සම්බන්ධව තමයි ඔහු කතා කරේ. ඉතින් අපිට ඔය වගේ කතා කරන අය ගොඩක් ඉන්නවනේ. ඉතින් කතා කරයි කියලා අපිට කෝප් කමිටුවේ අපි ක්‍රමානුකූලව අපි වැඩ කටයුතු ටික කරන්නේ. කිසි වෙලාවක අපිට බලපෑම් කළා, මට නම් බලපෑම් කළා කිසිම දෙයක් කරගන්න පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරන්නේ නැහැ. ඕවා රෙකෝඩ් වෙලා තියෙනවා. දැන් තියෙන තීරණ අලුත් වැඩපිළිවෙල තුළ බොහොම පැහැදිලි මම කියපු කාරණා ඔකේ ඇති රෙකෝඩ් වෙලා. ඒ නිසා අපිව මේකට මේ අනිත් කට්ටියත් එක්ක පටලන්න හදන්න එපයි කියන එක තමයි මට කියන්න තියෙන්නේ. මොකද මටත් වැඩිය කලින් මේ අර්ජුන් ඇලෝසියස් ඔය සියලුම දේශපාලඥයත් එක්ක සම්බන්ධතා තිබුණා. ඔබතුමා හිතනවද දෙයියෝ බේරුවා කියලා? ඔබතුමා දෙයියෝ නෙමෙයි, මම කවදාවත් ජරාවැඩ වලට අතගාන මිනිහෙක් නෙමෙයි. සා ජරාවැඩ වලට සම්බන්ධ වෙන කෙනෙකුත් නෙවෙයි. බොහොම පැහැදිලිව මම කියන්න කැමතියි, පොර ගනුදෙනු වලට අපේ නම් කොයිතරම් ගාවන්න හැදුවත් ඒක බොහොම පැහැදිලිව දෙයියෝ විසින් හරි ඔප්පු කරලා පෙන්නයි අපි ඒවට සම්බන්ධ නැහැ කියලා. හොඳයි, මෙන්න දැන් තියෙන වාර්තාව. සුජීව සේනසිංහ මහත්තයාට 62, අජිත් පෙරේරා සහ දයසිරි ජයසේකරට 2, හර්ෂන් රාජකරුණ සහ හෙක්ටා පුහාමි කියන දෙන්නට 23 ගන්න. තව තියෙන ලොකු ඉලක්කම් දෙකක් අපි ඒක තියාගත්තේ අගට කතා කරා. ඔව් ශාමික, මේ ලොකු ඉලක්කම් දෙක තමයි රවි කරුණානායක සහ ඔහුගේ බිරිඳ මෙලා කරුණානායක අර්ජුන ඇලෝෂියස් සමග තිබ්බ දුරකථන සංවාද. 2015 ඉඳන් 2017 දක්වා අර්ජුන ඇලෝෂියස් රවි කරුණානායක හිටපු ඇමතිවරයා සමග දුරකථන සංවාද 387ක් සිදු කරලා තියෙනවා. ඒ වගේම ඔහුගේ බිරිඳ වන මෙලා කරුණානායක සමග දුරකථන සංවාද 320ක් සිදු කරලා තියෙනවා. ඒ වගේම තව කියන්න ඕනේ, මේ වන විට නීතිවේදී දෙපාර්තමේන්තුවට විරුද්ධව පෙත්සමක් දමා තිබෙන එස් පද්මනාභන්, ඔහු සහ අර්ජුන් ඇලෝෂියස් සමග දුරකථන සංවාද 61ක් තිබිලා තියෙනවා එක්තරා අවුරුදු දෙකක කාලයක් තුළදී. හැබැයි ඒ කාලය තුළදීම පද්මනාභන් සහ අර්ජුන් ඇලෝෂියස් අතර වයිබ ඔස්සේ ඇති කරගත් දුරකථන සංවාදවල සංඛ්‍යාව 703ක්. ඊට අමතරව පද්මනාභන්ගේ සහෝදරයා සමග අර්ජුන් ඇලෝෂියස් තියාගත් දුරකථන සංවාදවල ගණන 753ක්. එතකොට අවසන වශයෙන් අපි එන්නේ අග්‍රාමාත්‍යවරයා සම්බන්ධයෙන්. එතකොට අග්‍රාමාත්‍යවරයාගෙන් දුරකථනයට අර්ජුන් මහේන්ද්‍රන් බැනුම් කර සිද්ධ වෙන දවසේ දුරකථන ඇමතුම් දෙකක් ලබාගෙන තියෙනවා. එතකොට අග්‍රාමාත්‍යවරයා ඒකට පිළිතුරක් ලබා දීලා තියෙනවා කොමිසමේ ප්‍රශ්නාවලියට. අග්‍රාමාත්‍යවරයා කියලා තියෙනවා ඒ දුරකථන සංවාදයෙන් අර්ජුන් මහේන්ද්‍රන් ඔහුට දැනුම් දුන්නේ ඒ අදාළ බැනුම් කර වෙන්දේශයේ දවසේදී ශ්‍රී ලංකා මහා බැංකුව රුපියල් බිලියන 10.05ක් ලබා ගත්තා කියලා. ඉතින් මේ දුරකථන සංවාදය සිද්ධ වෙලා තියෙන්නේ බැනුම් කර වෙන්දේශයෙන් පස්සේ. කෙසේ වෙතත් කොමිසම මේ වෙනුවට තීරණය කරන්න තියෙනවා එළබෙන සඳුදා අග්‍රාමාත්‍යවරයා කොමිසම ඉදිරියට පැමිණිලා පැහැදිලි කිරීමක් ලබා දෙ යුතුයි කියලා. ඔය වගේම දැන් අපි කියවුණු ඉලක්කම් දෙක දුරකථන ඇමතුම් 387ක් රවි කරුණානායක මහතා සහ ඒ අදාළ පාර්ශ්වයේ අනික් පාර්ශ්වයත් සමඟ